තට්ටු 7යි හේතු 7යි මංචි සුපර් ක්‍රීම් ක්‍රැකර් වලට සුපර් කියන්නේ නිකන් නෙමෙයි නිදහස් රටට මේ යන්න තේමා කරගත් නිදහස් ජනතා සභාවේ මංගලමය දින පෙළපාලිය අද පස්වරු එකට මහනුවර නගර සභාව අසලින් ආරම්භ වුණා ඒ නිදහස් ජනතා සභාවේ නායක දලස් අලහපිරිම මහතාගේ ප්‍රධානත්වයෙන් පෙළපාලිට එක් වූ පිරිස මහනුවර ඩී.එස්. සේනානායක වීදිය ඔස්සේ මහනුවර සහස් උයනට පැමිණීමෙන් අනතුරුව මැයි රැලිය ආරම්භ වුණා. මේ දේශපාලන චෞර සංස්කෘතියට නැවතීමක් තියන්නට ඕනේ. කොහොමද මේක කරන්නේ? නිදහස ජනතා සභාව අපි ආණ්ඩුවෙන් එළියට ඇවිල්ලා මේ දේශපාලන ව්‍යායාමය පටන් ගත්තේ ලංකා ඉතිහාසයේ ප්‍රධාන ධාරාවෙන් ගැලවිච්ච තවත් කණ්ඩායමක් විදියට ඒ මඟ ගිහිලා නෙමෙයි අපේ විතන් වීමේ වෙන් වීමේ සටහනේ තියෙනත් ඕකමයි මේ ආණ්ඩුව පරද්දන්න ඕන දෙපාද පරද්දන්න ඕන IFM එකගතාවය ප්‍රී නෙගෝෂියේට් කරන්න ඕන දෙපාද කරන්න ඕන ඒකේ මැදක් නැහැ ඒකට අත උස්සනවද නැද්ද කියලා දෙකක් නැහැ ඒ නිසා අපි පැහැදිලිව කියන්නේ තව මාස 13කින් මේ ආණ්ඩුව ඉවරයි රාජපක්ෂ වික්‍රමසිංහ ආණ්ඩුව රාජපක්ෂ වික්‍රමසිංහ ජනාධිපති ධූරය නිමවටපත් කරලයි නිමා කරන්නේ මිත්‍රවරුනි ටෙලිෆෝන් එකට ඕන්න අපිත් එක්ක යන්න පුළුවන් මාලිමාවට ඕන්න අපිත් එක්ක යන්න පුළුවන් මොකද අපි පිරිසුදුයි හොරු ගන්නෙත් නැහැ හොරු ළඟට යන්නෙත් නැහැ හැබැයි නිදහස් ජනතා සභාව කවදාවත් රනිල් රාජපක්ෂ ළඟට යන්නේ නැත මෙතර රට විකුණන පරගති පාලනයට එරෙහි උත්තර ලංකා මැයි රැලිය අද පැවතුනේ කොළඹ හයිට් පිටියේදී උත්තර ලංකා සභාවේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා ඇතුළු වාමාංශික දේශපාලන පක්ෂ නායකින් කොළඹ ජාතික පුස්තකාලයේ සිට පෙළපාලියකින් පැමිණ රැලියට එක් වුණා අනතුරුව අද පස්වර 3:30ට පමණ රැලිය ආරම්භ වුණේ උත්තර ලංකා සභාවේ සභාපති විමල් වීරවංශ මහතා සහ එහි නායකත්ව මණ්ඩලය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පක්ෂ නායකින්ගේ ප්‍රධානත්වයෙන්. తాවකාලිකව ජනාධිපති ධුරයට පත් වූ රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ මේ පාලනය යටතේ විසඳුමක් පේන තෙක් මානයක දකින්නට නැහැ. මහා පඬිතෙක් කියනවා වැඩ දන්නවා කියනවා එකක් තියෙනවා ඔහුට දේවල් කළමනාකරණය කරන්න පුළුවන්. හැබැයි ඔහුට මේ රට ගොඩනැගීමට හෘද සාක්ෂියක් නැති නායකයෙක් බව අද ඔහු ඔප්පු කළා තියෙනවා. එතුමාගේ ආර්ථික ක්‍රමවේදය ලෝකෙ කඩා වැටෙන එකක්. ආණ්ඩුව ත්‍රස්තවාදයේ මර්ධනය කිරීමේ නාමයෙන් ගෙනවිත් තිබෙන ඊනියා ත්‍රස්ත විරෝධී පනත සම්මත වුණොත් මේ රටේ විපක්ෂයක් ඉතුරු වෙන්නේ නැහැ. විපක්ෂ සියලු දෙනාම ත්‍රස්තවාදීන් වෙනවා. මේ රටේ මාධ්‍යයක් ඉතුරු වෙන්නේ නැහැ. මාධ්‍යවේදීන් සියලු දෙනාම ත්‍රස්තවාදීන් වෙනවා. මර්ධනයේ අඳුරුම යුගයේ JR යුගයේ අංක තාඩු නැති ජීප් රථ සුදු වෑන් රථ ටයර් සෑයවල් මේ සියල්ල ආවේ JR යුගයේ අද රට කරවන්නේ JR ගේ බෑනා මේ මර්ධනය දැල්ලෙන් කැඩුවේ නැත්තම් අනිවාර්යෙන්ම 80ත 89 භීෂණ යුගයේ කරාම මේ රට අරගෙන යන බව අපිට විශ්වාසයි ඇමරිකාවේ නියෝජිතවරිය මේ රටේ රාජ්‍ය බලය වෙනස් කරන කුමන්ත්‍රණයකට හවුල් වෙලා ඔන්න අපි කෙලින්ම කිව්වා මේක ප්‍රබන්ධ කතාවක් කියලා කියනවා අර ටිල්වින් මල්ලි ටින්ටින් මල්ලි හැබැයි ලාල් කාන්ත එහෙම නෙමෙයි ලාල් කාන්ත කිව්වා මේක ඇත්තක් තියෙනවා කියලා හොඳයි මේක බරපතල ප්‍රබන්ධයක් දාන්නකොන නැහෙනම් නඩුව මෙන්න මගේ නම්බුව කෑවා ඇයි දාන්නේ එයා නඩුව දැම්මොත් එයා ඇවිල්ලා සාක්කි කූඩුවට නැග්ගාම එයාගෙන් අහන හරස් ප්‍රශ්න ඔස්සේ අපේ නඩුව අපි ඔප්පු කරගන්නවා ඒකයි යාට එන්න බැරි බය ජූලිචන්ට ටොක්කයින කොට ඌයා වෙන්නේ ටින්ටින්ට ඌයා වෙන්නේ චම්පිකට ඌයා වෙන්නේ සරත් පොන්සේකට අන්න ජූලිචන්ගේ ඇම්බැට්ටෝ ටික අඳුරගන්න ඒ තමයි අලුත් විදිය රෙජීම් චේන්ජ් කරන විදිය රනිල් වික්‍රමසිංහ මහත්තයා ඇවිල්ලා දැන් ජූලිචන් වැඩිය කලබල කරන්නේ නැහැ දැන් ජූලිචන්ට ඕන ඒවට එකඟ වෙනවා එකඟ වෙනකොට අරගලකාරයෝ අර හිටපු අරගලකාරයෝ පේන්නවත් නැති වෙනවා
සමහරු හිතන් ඉන්නවා රනිල් වික්‍රමසිංහ මහත්තයා වැඩකාරයා සජව කට්ටියක් තියෙනවනේ යන ගමන හරි නම් ඔහොම ඉන්නකොට ගින් එකතු වෙලා මේ මෙහෙයුම් ඔක්කොම ඉදිරි පිටයි අපි මේ ඉන්නේ අපේ ආර්ථික ස්වාධීනත්වයේ අහිමිවීමෙන් පාමුලට අවිල්ලයි අපි මේ ඉන්නේ වැඩ කරන ජනතාවට තමන්ගේ අයිතිවාසිකම වගේම තමන්ගේ දුක් වේදනාව ගැන වගේම රටේ ඉදිරි පිට තිබෙන මේ අවදානම ගැන අන් කවරදාටත් වඩා සංවේදීව කල්පනා කර බලන්න සිද්ධ වෙනවා එහෙම නැවුනොත් තමන්ගේ ප්‍රශ්නේ ගැන විතරක් හිතලා වැඩ කළොත් තමන්ගේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ තමන්ගේ දරුවට ඉන්න රටක් ඉතුරු වෙන්නේ නැහැ අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න